නලද පරිදි පිම්බීම් හැකිලීම් ආදිය අනලසව සිහිකරමින් වාසය කරන යෝගාවච්චරයාගේ සිහිනුවනහා සමාධිය එක්තරා ප්‍රමාණයකට දියුණු වූ පසු තිම්බෙන රූපහා එය සිහිරන සිතය හැකිලින රූපහා එය සිහිකරන සිතය නැගිටින රපහා එය සිහිකරන සිතය හිඳිනා රූපහා එය සිහිකරන සිතය වැතිරෙන රූපහා එය සිහිකරන සිතය ගමන් කිරීමේදී ඔස වන පයේ රූපහා ඒ සිහිකරන සිතය ඉදිරියට ගෙනියන්න පයේ රූපහා එය සිහිකරන සිතය බිමතබන පයරූපහා එය සිහිකරන සිතය. යනාදිය යුගල වශයෙන් බැඳී පවත්නාක් මෙෙන් පසුව වැටහෙන්නේය. තවදුරටත් නුවන දියුණු වී රූපය හොඳින් වැටහෙන්නට පටන්ගත් කල්හි රූපානුසාරෙන් නාමය හෙවත් සිත සිහිකරන සිතය රූපෙන් වෙන්වී වැටහෙන්නට වන්නේය. රූපය හොඳටම ප්‍රකටව වැටහෙන්නට පටන්ගත් කල්හි සිහිකරන සිත වූ නාමය ඒ රූපය කරා ඇදියදී නැමිනැමී යන්නාක් ලෙස වැටහෙයි. රූපය අනිකක්කා සම්බන්ධයක් නැතිව ඇතිවන ධර්මයකි සිත වනාහි අරමුණු කිරීම් වශයෙන් යම් කිසිවකට සම්බන්ධ වී යම් කිසිවකට නැමී ඇති ඇදී ඇතිවන්නකි අරමුණ හා සම්බන්ධයක් නැතිව අරමුණකට නොනැමි සිතක් කිසි කලක ඇතිනොවන්නේය එසේ අරමුණකට නැමී ඇතිවන බැවින් සිතට නාමයයැයි කියනු ලැබේ ඇතිවන බැවින් චයිතසිකන්ට ද නාමය යැයි කියනු ලැබේ. අනිකකට නැමෙන බව නාමයන්ගේ ලක්ෂණයයි. යෝගාවච්චරයා හට පිම්බීම් ඇකිලීම් ආදී වශයෙන් පවත්නා රූප දෙසට සිත නැමිනමී යන්නක් හැටියට වැටහීම නමන ලක්ෂණයෙන් නාමය වැටහීමය මෙසේ නාමරූප දෙක වෙන් වශයෙන් වැටහීම නාමරූප පරිච්චේද ඥානය පහළවීමය එය විදර්ශනාවේ ආදියයයට නාමරූප ව්‍යවස්ථා ඥානය යයිද කියනු ලැබේ. යෝගාවච්චරයාට ඇතිවන මේ නාමරූප व්‍යවස්ථා ඥානය පොතපත කියවීමෙන් හා, ගුරුන්ගෙන් අසාගැනීමෙන් ඇතිකරගන්නා නාමරූප ව්‍යවස්ථාඥානයට වඩා උසස්වුවකි මේ ප්‍ර්‍යක්ෂඥානයකි එබැවින් මෙය ක්ලේෂ ප්‍රහාණයට සමත් වෙයි පොතපත ඉගැනීමෙන් අනුන්ගෙන් අසාගැනීමෙන් ඇතිවන නාමරූප ව්‍යවස්ථා ඥානය අනුමාන ඥානයක් බැවින් එය ක්ලේෂ ප්‍රහාාණයට සමත් නොවෙයි නාමරූප විභාගය පෙළිබඳ ප්‍රත්‍යක්ෂඥානයක් නොලැබූ සාමාන්‍ය ජනයා නාමරූප දෙකම ඒහත්වෙන් ගෙන එය තමන් හැටියටත් ශ්‍රීන් පුරුෂයන් සත්වයන් පුද්ගලයන් හැටියටත් වර්ධවා තේරුම් ගෙන සිටිති මේ යෝගාවච්චරයාත් කලින් එබඳු කෙනෙකි එබැවින් නාමරූප ්‍යවස්ථාඥානය ඇතිවීමෙන් ඔහුට අලුත් කල්පනාවල් පහළවන්නට පටන් ගනිී. තිම්බීම් හැකිලීම් ආදී වශයෙන් පවත්නා රූපත් ඒවා සිහිකිරීම් වශය නැතිවන සිතුත් හැර මේ සන්තානයහි සත්‍ය වශයෙන් අනිකක් නැත සත්‍ය වශයෙන් හෙවත් පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාමරූප දෙක පමණකය පිම්බීම හැකිලීම ආදිය සිහි නොකරන අවස්ථාවෙහි ඇත්තේ ද මේ නාමරූප දෙකමය මේ නාමරූප දෙක හැර ආත්මය කියා දෙයක් මමය කියා දෙයක් මේ නාමරූප රාශියෙහි නැත ලෝකයා විසින් මමය කියන්නේ ගැහැනියය කියන්නේ. සහෝදරය යනාදිය කියන්නේත් මේ නාමරූපයන්ටමය මමය ගැහැනියය, පිරිමාය යනා නාම මාත්‍රමිස සත්‍ය වශයෙන් ඇති ඒවා නොවේය යනාදිය යෝගාවචරයාට නාම රූප ව්‍යවස්ථාඥානය ඇතිවීම නිසා ඇතිවන අලුත් කල්පනාය යෝගාවච්චරයාට එබඳ කල්පනා නොයෙක් විට ඇතිවන්නේය එබඳු කල්පනා ඉබේම ඇතිවෙතොත් ඇතිවන්නට දෙනවා මිස ඕනෑ කමින් කල්පනා නොකරනු තවම යෝගාවචරයාට අමුතුදේ කල්පනා කිරීමට අවස්ථාව නොවෙයි එබ කල්පනා ඇතිවන කල්හිීදල්පර கල්පනාරமி கල්පනා කළமியை කල්පනාවත් පිම්බීම හැකිලීම ආදිය සිහිකරන්නාත් මෙන් සිහිකොට සිරිත් පරිදි පිම්බීම හැකිලීම් දෙක සිහිකිරීමම උත්සාහයෙන් පවත්පාගෙන යායුතිය පිම්බීම හැකිලීම දෙකෙහි සිහිය පිහිටුවා විසීමෙන් තවදුරටත් සිහිනුවන දියුණු තිියුණවීමෙන් අත්පාආදී සරීර අවයාවයන් උස්පහත් කිරීම එහාමහා කිරීම සම්බන්ධයෙන් පහළවන්නා වූ සිත්, ඉබේම යෝගාවචරයා හට ප්‍රකට වන්නට පටන් ගන්නේය. ඔසවන්නට සිත්වේය පහත් කරන්නට සිත්වේය එහාට කරන්නට සිත්වේය මෙහාට කරන්නට සිත්වේය යනාදීන් එසේ ඇතිවන සිත් පහසුවෙන් සිහි කළ හැකි වන්නේය. භාවනාවට පටන්ගත් මුල් කාලේදී අත්පාආදිය එසවීම් පහත්කිරීම් ආදිය සම්බන්ධයෙන් පහළවන සිත් කොසවන්නට සිත්වේය පහත් කරන්නට සිත්වේය යනාදියෙන් සිහිකලේ වී නමුත් යෝගාවච්චරයා හට ඒ සිත් වෙන් වී පිරිසිදු ලෙස නොවැටහෙයි. භාවනාව දියුණ වූ පසු ඒ සිත් අන් කිසිවක්කා මිශ්්‍ර නොවී පිරිසිදු ලෙස වැටහෙන්නට වන්නේය. අතක් ඔසවන්නට ඕෝමනා වූ විට අත ඔසවනු කැමැත්තක් පළමුුවෙන් පහළවෙයි. ඒ වහාම සිහිකරනු. ඉන් පසු එස වෙන අත එසවීමේ මුල මැද අග යන සෑම තැනහැදීම සිහිකරමින් සිහියෙන් යුක්තවම අත එසවීම කරනු. අනිකුත් සියලු ක්‍රියාත් එසේම සිහියෙන් කරනු. භාවනාවට පටන්ගත් මුල් කාලයේදීම අත් පා, එහා මෙහා කිරීම් ආදිය සම්පූර්ණයෙන් සිහිකරන්නට යෝගාවචරයාට නුපුළුවන් වේ. සිදුවන අවස්ථාවහි සිහිකරන්නට නුපුළුවන් වන කායක ක්‍රියාම බහුලවේ. ඒ කාලයේදී යෝගාවචරයා හට සිතිය ඇකිවාට වඩා ඉක්මනින් කායක ක්‍රියා සිදුවන්නාක් මෙ වැටහේ. භාවනාව දියුණු වූ පසු සිහිකරන සිතම කායික ක්‍රියාවන්ට ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන් වැටහේ. හකුළුවන්නට ඕනෑය දිගකරන්නට ඕනෑය සොලවන්නට ඕනෑය යනාදිය පහළවන්නා වූ සිතද වැටහේ. ඒ සිත් අනුව හැකිලීම් දිගුකිරීම් ආදී වශයෙන් රූප හැටගැනීමද වැටහෙයි. සිසිල්දිය ආදිය සරීරයේ හැපි සීතය සීතය කියා සිහිකරන අවස්ථාවලදී සිසිල්රූප සරීරයේ පැතිරී ඇතිවන හැටිද වැටහේ උනුදිය ආදිය සරීරයේ හැපී උණුසුම සිහිකරන අවස්ථාවලදී උණුසුම්රූප සරීරයේ පැතිරී ඇතිවන සැටිද වැටහෙේ ආහාර බලදන කල්හි බලගන්වන රූප, සරීරයේ පැතිර ඇතිවන සැටිද වැටහේ. වරකොදු ඉක්ම නොවැන පරදි පිම්බීම් හැකිලීම් දෙකද වැටහේ. සරීරය හටගන්නා කැසීම් හිරි වැටීම් ආදී ඉතා සියුම් වේදනාද වැටහෙන්නට වෙයි. ඉතා සියුම් සරීර චලනයන්ද වැටහෙන්නටවෙයි ්‍ය බුද්ධ ප්‍රතිමා විහාර ආදී තවත් නොයෙක් දේද යෝගාවචරයාට ඇස ඉදිරියේ ඇතුවාක්මෙන් වරින් වරවැටහෙයි. කලින් සිහිකල යුතු අරමුණෝ අමාරුවෙන් සොය සොයා සිහිකළ යෝගාවචරයාට මේ කාලය වනවිට නැවතීමක් නැතිව සිහිකරන්නට අරමුණු ලැබෙයි. එයින් යෝගාවචරයා සිහිළ යුතු අරමුණු ඇති බැවින්ම සිහිකරන්නට අරමුණු ලැබෙන බැවින්ම සිහිකරන සිත් ඇතිවන බව ප්‍රත්්‍යයක්ෂ වන්නේය. පිම්බීම් හැකිලීම් දෙකසිියුම්වී නොවැටහි යාමෙන් සමහර අවස්ථාවකදී යෝගාවචරයා හට සිහිකරන්නට දෙයක් නැතිව සිටින්නටද විය හැකිය. එබඳු අවස්ථාවලදී ඔහුට සිහි කළ යුත්තක් නැතහොත් නොලබේතහොත් සිහිකරන සිත් ඇති නොවන බවත් ප්‍රත්‍යක්ෂ වන්නේය තිම්බීම් හැකිලීම් දෙක සුම් වී නොටහි ගියහොත් සිහිකරන්නට දෙයක් නැතය කියා කාම විතර්කාදයෙන් කාලක්ෂේපය නොකොට ඒ අවස්ථාවේදී සරීරය පවත්නා ඉරියව්ව හා හැපීම සිහි කරන්නට පටන්ගත යුතුය. යෝගාවච්චරයා වාඩිවී සිටිනවා නම් ඒ අවස්ථාවදඳ හිඳම යැයි හිඳමේ ඉරියව්ුවෙන් පවත්නා ශරීරය සිහි කරනු. හිදිනාකාල් හි සරීරයේ හට පත්ත අසුනෙහි හැපීම වන නිසා හැපෙනවා හැපෙනවා යැයි සිහිකරනු හිඳිනවා හැපෙනවා යැයි හිඳීම් හැපීම් දෙක මාරුවෙන් මාරුවටද සිහිකරනු හැපෙනතැන් මාරු කරමින් ද සිහිකරනු හැපනතැන් මාරු කරමින් සිහිකරන්නේ මෙසේය හිඳිමී සිහිකර වම්පය අසුනෙහි හැපීම සිහිකරනු හිඳීම සිහිකර දකුණු පය හැපීම සිහි කරනු හිඳමි වම ැ හිඳමි දකුණ හැපෙයි මෙසේ සිහිකරනු වැතිර ඉන්නා කල්ලිහිද නිදනවා හිස හැපෙනවා නිදනවා පිට හැපෙනවා නිදනවා සට්ටම හැපෙනවා නිදනවා පයහැපෙනවා යනාදියෙන් මාරුවෙන් මාරුවට සිහිකරනු. දැකම් ඇසී මාදිය සිහිකිරේ මෙහිදී ද ඇසහා රූපයන් ඇති නිසාම දැකීම හෙවත් දක්නාසිත් ඇතිවීම සිදුවන බවත් කනහා ශබ්දයන් ඇති නිසාම ඇසීම සිදුවන බවත්. අනිකුත් ඉන්ද්‍රියන් හා අරමුණ ඇති නිසාම ආග්‍රහනාදී ඇති වන බවත් ඉන්ද්‍රියන් හා අරමුණු නැති නම් දක්නා සිත් ආදියෙහි ඉපදීමක් නොවන බවත් යෝගාවතරයාට ප්‍රත්්‍යක්ෂ වන්නේය හැකිලීම් දිගුකිරීම් එසවීම් පහත් කිරීම් ආදී කායික ක්‍රියාසිෙහි කිරීමේ දී හකුළුවමි දිගු කරමි ජනාදියෙන් සිත් උපදිනා නිසාම ඒ සිත් අනුව හැකිලීම් දික්කිරීම් ආදී කායික ක්‍රියා සිදුවන බවත්, ඒ සිත් ඇති නොවනහොත් ඒ කායික ක්‍රියා සිදු නොවන බවත් යෝගාවච්චරයාට පැහැදිලි වන්නේය. තවද පළමු පළමු සිහිකිරීම් කල්පනාකිරීම් නිසා, පசු පசු සිහිකිරීම් කල්පනාකිරීම් සිදුවන බවද, අතීත කර්මයන් නිසා, அනේක ප්‍රකාර சுख දුக்க வேதනා ඇතිවන බවද. අතීත කර්මය නිසාම ප්‍රතිසන්ந்தීහි පටන් මේ நாමරූප පරම්පරාව පවත්නා බවද, යෝගාවචරයාට අවබෝධவை. මේ කරුණු වැටහීමෙන් යෝගාවචරයා හට ඒතුවන நாமරූප නිසා, පල වූ නාමරූප ඇතිවීමක් මිස මෙහි සුවදුක් විඳින ක්‍රියාකරන කරවන ආත්මයක් නැත. සත්වයක් පුද්ගලයක් නැත හේතුවන නාමරූප නිසා පලවන නාමරූපයන් පහළවීම් වශයෙන්, මේ ස්කන්ධ පරම්පරාව පවත්නේය. අතීතයහිත්, ස්කන්ධ පරම්පරාව එසේම පැවැත්තේය අනාගතයහිත් මෙය එසේම පවත්නේය. මේ නාමරූපයන් මවන පවත්වන අන් දෙවියකු හෝ බමෙකු හෝ නැත. ජනාදී කල්පනා වරින් වර ඇතිවෙයි. මෙ බදු කල්පනා පරමාර්ථ ධර්ම ගැන උගෙනීමක් නැති නුවන ඇති යෝගාවචරයන්ට තර්මක් ඇතිවෙයි. පර්මාර්ථ ධර්ම ගැනු උගැනීමද ඇති උපපත්තිෙන් පිහිටි නුවනද ඇති යෝගාවචරයන්ට බොහෝ කොට ඇතිවෙයි. මේ අවස්ථාවේදී ඕනෑ කමින්ම බෙබඳු කරුණු කල්පනා කරමින් කාලය නොගවිය යුතුය. කල්පනාකිරීම් ගැන සැලකිල්ලක් නොදක්වා සිහිකිරීමම සැලකිල්ලෙන් කරගෙන යායුතුය. සමාධිය දියුණු කරගත්තා වූ බොහෝ යෝගාවචරයන්ට භාවනාවහි යෙදී ඉන්නා කල්හි අත්පාාවලද හිසහි හා පපුහිද පිටෙහිද තුනටියහිද බඩේද වේදනා දැනෙන්නට වන්නේය ශරීරය තදගති බරගති හිරිගති දැනෙන්නට වන්නේය. කටුවලින් අයින්නක් මෙන්ද කුඩාසතුන් ශරීරය ඇවිදින්නක් මෙන්ද දැනෙන්නට වන්නේය. තවද නොයෙක් ආකාර වේදනාද දැනෙන්නට වන්නේය. භාවනාව නැවැත්තුවහොත් ඒ වේදනා නොදනෙන්නේය. යෝගාවච්චරයන්ට ඒවා භාවනාවෙන් හටගන්නා රෝග. හැටියට සිතෙන්නේය එහෙත් ඒවා රෝගයේ නොවෙති භාවනාවහි යෙදන අවස්ථාවට පමණක් දැනී භාවනාව නැවැත්තූ පසු නොදනී යන්නේ ඒවා රෝග නොවන නිසාය. ඒවා සරීරයේ ස්වභාවයෙන්ම ඇතිවේදනාය භාවනාවහි නොයදන වේලාවෙහි නොදනෙන්නේ ඒවා මහත්වේදනා නොවන නිසාය ඉතා කුඩාදයද මහත්කොට දැනෙන්න්නට පටන් ගැනීම සමාධියයේ ස්වවාාවයකි. නොදනෙන කුඩා වේදනා කාග සරීරවලත් ඇත. සිත සමාධ වූ පසු සමාධි බලයෙන් ඒවා දැනෙන්නට වන්නේය. ඒවා ගැන බියවියයුතු නොවේ. ඒවා නැතිකර ගැනීමට ඇති උපාය, வேදනාවට සිත යොමුකොට එයම, ැවත නවත සිහි කිරීමය. එසේ කරන කල්හි වේදනාව ක්‍රමයෙන් සිහින් වී ගොස් අන්තිමේදී සම්පූර්ණයෙන්ම නොදනී යන්නේය. තවද නොයෙක් සටහන් ඇති නොයෙක් අරමුණුද තමා ඉදිරියේ සත්‍ය වශයෙන් ඇතුවාක් මෙන් පෙනෙන්නටද වන්නේය. සවනක් ගන බුදුරැස්මාලාවෙන් බැබලමින් ලෝතුරා බුදුන් වහන්සේ, තමන් ඉදිරයේ වැඩම කරන්නාක් මෙන්ද අහසේ රහතුන් වහන්සේලා ඔබ මොබ වැඩම කරන්නාක් මෙන්ද දා ගැබ් බදුපිළිම විහාරආදිය තමා ඉදිරෙහි ඇතුවාක් මෙන්ද තමා පැහැදී සිටින මිත්‍රවසිරින පුදගලයන් තමාවෙත පැමිණ සිටින්නාක් මෙන්ද දෙවිවරු දෙවගනන් තමාවෙත පැමිණ ඉන්නාක් මෙந்த ර පවත් ස්ත්‍රීන් පැමිණඉන්නක් මෙந்த නගන ස්ත්‍රීන් පැමිණඉන්නක් මෙද ඔවුන් තමාගේ ඇගේ හැපෙන්නට එන්නාක් මෙද ගංගා වැව්පොකුණු යන් කඳු හෙල් ඉරහඳ තරු වලාකළු ආදිය ඉදිරයේ තිබෙන්න්නාක් මෙද දුම්රිය බස්්‍රිය පෙරහැර ආදිය තමා ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙந்த බයානක රූපැති භූතයන් පැමිණ සිටින්නාක් මෙන්ද. විසාල ගොඩ නැගිලි බිද වැටෙන්න්නාක් මෙන්ද. නානාප්‍රකාර මලසිරුරු තමා ඉදිරියේ තිබෙන්න්නාක් මෙන්ද. මලසිරුරු කැබලිවලට කැඩීන්නාක් මෙන්ද. මස් ගොඩවල් ඇටගොඩවල් හා ලේද මළමුත්‍රාදී අපවිත්‍ර වස්තූන්ද පනුවන්ද බඩවල් ආදියද තමාගේ ශරීරேன் ලේගලන්නාක් මෙந்த තමාගේ ශරීරයම දෙකට තුනට කැපී අන්නාක් මෙந்த තමාගේ ශරීරයේ සමගලවී තිබෙන්න්නාක් මෙந்த ශරීරෙන් லேගලන්නාක් මෙந்த බොකු බඩවල් නික්මெන්නක් මෙந்த සමහර විට පෙනෙන්නට පුළුවන ියලෝක බ්‍රක්්මලෝක හා අපායන්ද ප්‍රේතයන් හා අසුරයන්ද යක්ෂ අලිකොටි වලස් නයිපොලොන් ආදී බයානක සතුන්ද පෙනියහැකිය. සෑම යෝගාවිචරයකුටම කියනාද සැමදයම පෙනෙන්නට නොවේ. එහෙත් මේ කාලය වනවිට යෝගාවචරයාට නොපෙනෙන දෙයක් නම් නැත මෙහි කී නොකී නානා ප්‍රකාරදේ, ඒ ඒ යෝගාවචරයන්ට පෙනෙන්නට වන්නේය. ඒ පෙනෙන ඒවා සමාධිබලය නිසා ඇතුවාක් මෙන් පෙනෙන ඇත්ත වශයෙන් නැති දේවල්්‍ය. ඒවා පෙනෙන්නටවීම යෝගාවචරයාට අමුතු යහපතක් හෝ අමුතු නපුරක් නොවෙයි. එබැවින් කුමන, අරමුණක් පෙනනත් එය බියවීමට හෝ සතුටුවීමට කරුණක් නොවන බවතේරුම් ගතයුතුය. ඒවා සිහින මෙෙන් ධතයුතුය ඒ පෙනෙන දේවල් ඇත්ත වශයෙන් නැති ප්‍ර්ඥප්ති වුවද ඒවා අරමුණු කරන සිත් ඇත්ත වශයෙන් ඇති පරමාර්ථ ධර්මයෝය. එබැවින් පෙනෙන පෙනෙන සැම දෙයක්ම පෙනෙනවා පෙනෙනවා ය කියා සිහි කරනු. සිත පරමාර්ථ වශයෙන් ඇතත් එය පෙනෙන දෙයක් නොවන බැවින් සිත පිරිසිඳ දතියුත්තේ ඒ ඒ සිද්තට ගෝචරවන අරමුණු වලිනිි. ඇත්ත වශයෙන් නැතිදය පෙනෙන කල්හි ප කියා සිහිකිරීමද චිත්ත පරමාර්ථය සිහිකිරීමය වින් ඇත්ත වශයෙන් ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ කවර අරමුණක් දුටද පවා පෙනනවා කියා පෙනීම සිහිකරනු එසේ කරන කල්හි නැතිව ඇතුවාක් මෙෙන් පෙනන විකාරරූප ක්‍රමයෙන් නැතිවී හෝ කුඩා වී හෝගොස් සම්පූර්ණයෙන් නොපෙනී අනු ඇත ඒවා පෙනනට පටන්ගත් මුල්කාලයේදී හත් අට වරක් හතර පස් වරක් සිහිකර විට ඒ අරමුණු අතුරුදහන් වෙයි. ඥාන බලය වැඩි වූ පසු වරක් දෙවරක් සිහිකරන විටම ඒ අරමුණු නොපිෙනීයයි. පෙනෙන විකාර රූපයන් දකිනු කැමැත්ත හෝ ඒවාගෙන බියක් හෝ යෝගාව්චරයට ඇත්තේ නම්. ඒවා වැඩිවේලාවක් ු ඇත පෙනෙන්නු යමකට යෝගාවචරයාගේ සිත ඇදී නැමීගියහොත් ඒ අරමුණු නිතර පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදරයක් ඇතිවිය හැකිය. ඒ නිසා සමාධි බලවේග පවත්නා අවස්ථාවේදී නොමනා දේවලට ඇලුම් නොකරන ලෙස සිත පරෙස්සම් කරගත යුතුය. සමහර යෝගාවචරයන්ට අලුත් අලුත් අරමුණු නොලැබ එකමදයම සිහිකරමින් වෙසනකාලිහි අලස බවක් ඇතිවෙයි ඒ අලසභව අස අලසය किා නැවත නැවත සිහි කළ යුතුය එස කරනකාल ही එය දුරුුවනු ඇත එසේ සිහිකිරීම අලසබව දුරු කර ගැනීමේ උපාය මෙ ෝගාවචරයා විසින් කරනු ලදුයේ ලැබෙන ලැබෙන මොුණගැසන මුුණගැසන අරමුණු නොහැර සිහිකිරීමය. දැන් පෙරට වඩා අනුවන දියුණු වී ඇති බැවින් සිහිකිරී මාත්‍රයෙන් නොනැවති සිහිකරන අරමුණුවල මුල මැද අග යන තුන දැනගැනීමට ද උත්සාහ ක ලේතිය. පිම්බී මැත්තේ පිම්බෙනතෙක් පමණි හැකිලිෙන කල්හි එය නැත අභාාව ප්‍රාප්තය හැකිලීම ඇත්තේ ද හැකිලෙන තෙක් පමණකි පිම්බෙන කල්හි හැකිලීම නැත එය අභාාව ප්‍රාප්තය පිම්බීම සිහිකරන සිත ඇත්තේ ද ඒ සිහිකරන තෙක්ය හැකිලීම සිහිකරන කලහි පිම්බීම සිහි කළ සිත නැත ඒ අභාව ප්‍රාप्්තය හැලීම සිහි කරන සිත ඇත්තේ ද ඒ සිහි කරන තෙක්्य නැවත පින්බීම සිහිරන කल හැකිලීම සිහි කරන සිත නැත एक දෙයක් දක්නාා සිත එකනහිම නිරුද්ධ වෙයි අනිකක් දක්නා කල් ही ඒ නැත एक හඩක් අසන සිත එකනෙහිම නිරුද්ධ වෙයි අකක් අසන කल ही ඒ නැත. සිතුවිල්ලක් පවතින්නේ ඇසිල්ලකි අනිකක් සිතනකල්හි එය නැත එක් වේදනාවක් පවතිනේශණයකි අනික් වේදනාවක් ඇතිවන කල්හි එය නැත නැගිටියම ඇත්තේ නැගිටිනතෙක්ය ඉන් පසු එය නැත සිටගැනීම ඇත්තේ සිටගන්නා තෙක්කිය ඉන් පසු එය නැත අතක් පයක් එසවීම ඇත්තේ ඒ කරන තෙක්කය ඉන් පසු ඒ නැත. පහත් කිරීම ඇත්තේ ද ඒ කරන තෙක්කය ඉන් පසු ඒ නැත. එක් දෙයක් සිහිකරන සිත ඇත්තේ ඒ කරන තෙක්කිය. අනිකක් සිහිකරනකාල්හි ඒ නැත. මෙසේ Aඒ ක්‍රියා වේදනා Aදය, සිහිකරන සිත් හා ඒ ඒ ක්‍රියාකරන සිත් නිරුද්ධ වී යන බව තේරුම් ගතයුතුය පිම්බෙන රූප පිම්බී මෙහිදීම නිරුද්ධවන බවද හැකිලෙන් අවස්ථාවට නොපැමිණෙන බවද හැකිලෙන රූප හැකිලෙන් අවස්ථාවදීම නිරුද්ධවන බවද නැවත පිම්බෙන් අවස්ථාවට නොපමිණෙන බවද හත්පා ආද ඇසවී මේ දී ඔසවන රූපසවී මේ දීම නිරුද්ධ වන බවද නැවත පවත් නොවන බවද, පහත්කිරීම දී ඇතිවන රූප, පහත්කිරී මේ දීම නිරුත්තවන බවද, නැවත නවතින තැනට නොපමින බවද, වටහා ගත හැකි වුවහොත් ඉතා හොඳය සිහිකරන අරමුණුවල මුල මැද අග යන සැලකීමද ඇතිබ මුණගැසෙන ගැසෙන අරුණු සිහිකරගෙන යන්නා වූ යෝගාවචරයා හට සිහිකරන අරමුණු අභහාවප්‍රාප්ත වෙමින් යනහැටි හොඳින් පෙනෙනු අවස්ථාවලදී උපදින උපදින නාමරූපයෝ ගෙවී ගෙවී යන්නාහුය විදුලිය සේ, ද බුබලු සේ நாமරූපයෝ இපத இපத බதிமிதி அண்ணாக. මේ நாமරூපයෝ தාවකාலிිக்கயோෝය அනිத்தயோය කියා කල්පනා පහළවෙ. මේ நாமරූපයන් இපිත இපத ගෙවිගෙවිී බිඳමதிී යන ජාතියක් බව නොதන ඒවා මமய කියயாத மாගේ කියயாத, ලස්සනය හොඳය කියාද සලකා, ඒවාට ඇලුම් කරන ඒවා නොනසී පවතිනවාට මිස, ගෙවෙනවාට බිඳනවාට නොකැමති තැනැත්තාට. මෙසේ මොහොතකද නො පැවති සංස්කාරයෙන් බිණමිදීයාම මහ දුකකි. බිලිබිදී ගිය ඒවා වෙනුවට, අලුත් අලුත් සංස්කාරයන් උපදවා ගැනීමට වෙහෙසනට සිදුවීමද දුකකි සංස්කාරයන්ට ඇලුම් කරන්නාහොට ඒවා දිරාය බිදේය මැරේය කියාද නිතර බිය ඇතිවෙයි එයද දුකකි බිඳිබිධී යන සංස්කාරය දුකක්ම මිස කවර ආකාරයකින් වත් සැපයක් නම් නොවේය මේ සංස්කාරයන් හොඳය කියා සිතා ඒවා ඇලුම් කරන්නේ ඒවාය අනි්‍යතාවය නොදන්නා නිසා මමය යනාදී කල්පනාද යෝගාවචරයාට ඇතිවෙ.කාாய்ක වූද மானසිக்க වූද සකළ දුக்கවදනාවන් උපදිනාතනත් මේ நாමරූප ධර්මරාශියමය එබැවින් මේ நாමරූප ධර්මරාශිය ගෙඩියක්වැනිය වනයක් වැනිිය लेඩක් වැනිය යනාදිය කල්පනාද යෝගාවචරයාට ඇතිවෙයි යමක් දුක්‍රසක්වේනම් එ දුකරසක්ම මිස ආත්මයක් සත්वेක් පුද්ගලයක් නොවිය හැකිය මේ නාමරූප රාශිය දුක්‍රසක්ම මිස ආත්මයක් නොවේය මම නොවේය එපිද දිරා බිඳී යන මේ නාවරූපයන්හි නොදිරා නොබිදී පැවැත්විය හැකි හරයක් නැත එබැවින් ඒවා දිරා බිඳී යන්නේමය මේ සංස්කාර රාශි අතර ආත්ම වශයෙන් සැලකී යුතු ඒවා පාලනය කරන යම්කිසි ශක්තියක් ද නැත්තේ සංස්කාරයන් කාහටත් ඕමනා පරිදි ඇති නොවන්නේත්, ඇතිවූ පසු නොබිදී නොපවතින්නේත්. ඒ නිසාය. මේ සංස්කාරයන් පාලනය කරන ආත්මයක් ඒවා අතර නැත්තේය. සංස්කාරයෝද ආත්ම නොවන්නහ මෙබදුු කල්පනාද යෝගාවචරයාට වරින් වර ඇතිවෙයි. තමා විසින් සිහිකල, ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටු නාමරූපයන් සේ තමාගේ ඉන්ද්‍රියන්ට හසු නොවූ සිහිකරන්න නොලැබූ නාමරූපත් දුටු නාමරූප සේම අනිත්‍ය බව දුක් බව ආත්ම නොවන බව අසාර බව යෝගාවචරයාට කල්පනාවන්නේය ප්‍රත්‍යක්ෂ ඥානය නිසා යෝගාවච්චරයාට ඇතිවන අනුමාන ඥානයයි. උපපත්තියෙන් පිහිටි නුවන මද වුවන්ටද උගනීම මද වුවන්ටද. විශේෂ කල්පනා ගැන සැලකිල්ලක් ඇතියවුන්ට ඉහතකී කල්පනා බොහෝ කොට ඇතිවෙයි. සමහර යෝගාවචරයන්ට සිහිකරන සියලුදයම අනුව කල්පනාවල්ද, න්නේ. මේ කාලයේදී වඩ වඩා කල්පනා කරන්නට ගියහොත් මතු උපදවා ගතයුතු ඥාන විශේෂයෙන් උපදවා ගැනීමට බොහෝ කල්ගත විය හැකිය. මේ කාලයේදී කල්පනා කිරීමට කාලය ගත නොකලාට මතු ඇතිවන ඥානවලදී සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂනාදිය පැහැදිලි වනු ඇත එබැවින් මේ කාලයේදී ධර්ම ස්වභාවයන් ගැන කල්පනා වහුල කර නොගෙන සිහිකිරීමම පවත්වාගෙන යායුතුය. සිහිකරන අතර විශේෂ කල්පනා ඇතිවුවහොත් ඒවාද එකකුත් අත් නොහැර සිහි කළ යුතුය. මෙසේ සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණත්‍රය වැටහීමෙන් පසු, මතුමතුවී එන සියලු සංස්කාරයන් සිහිකරමින් වාසය කරන කල්හි සිත පැහැදීම වූ ශ්‍රද්ධාවය, ඉදිරියටම ගමන් කරන බව වූ වීරියය, අරමුණු ඉක්මයන්නට නොදන සතිය, ආරම්මනයහි සිත මනාකොට පිහිටවන ස්වභාවය වූ සමාධියය. ආරම්මනයේ සිට නොවරදවා දකින ප්‍ර්ඥාවේ යන, ඉද්‍රිය පහ දියුණුුවී සමතත්ත්වයට පැමිණි පසු අරමුණුවලට ඇද දමන්නාක් මෙන් සිහිකරන සිත් ඉතා වේගෙන් ඇතිවන්නට පටන් ගන්නේය. සිහිකළයුතු නාමරූපයන් ඉතා ඉක්මමින් වැටහෙන්නට වන්නේය. වරක් හුස්මගන්නා කල්හි මදින් මද කයේ පිම්බී පිම්බී ඒම පරම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය. වරක් හුස්ම හෙලෙන කල්හි හැකිලී හැකිලී යම් පරම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය. අතක්පයක් ඔසවන කල්හි මදින්මද ඉහලයාම් බොහෝ ගණනක් සිදුවන බව වැටහෙන්නට වන්නේය. වරක් අතක්පයක් පහත් කිරීමේදී පහළ වැටීම් පරම්පරාවක්ම සිදුවන බව වැටහෙන්නට වන්නේය ඇතුළත පිටත ශරීරය සෑම තැනම පැතිරී කුඩාකුඩා සෙලවීම් හා ගැටීම් නැවතීමක් නැතිව සිදුවන බව වැටහෙන්නට වන්නේය. සමහරුන්ට ශරීරය සෑම තැනම මද කැසීම් රිදුම් එකකට පසු එකක් වශයෙන් ඉතා වේගෙන් නැවතීමක් නැති ඇතිවේගෙන යන බව වැටහෙන්නට වන්නේය තා වේගයෙන් බොහෝ අරමුණු වැටහෙන්නට පටන් ගත්තා වූ මේ කාලයේදී කැසීමක්්‍ය රදුමක්්‍ය සෙලවී මක්්‍ය ගැටුමක්්‍ය කියා වෙනවෙනව නම්වලින් ඒවා සිහිකරන්නට කාලයක් නොලබෙන්නේය වෙනවෙනම නමින්ම සිහිකරන්නට ගියහොත් බොහෝ අරමුණු සිහිකරන්නට නොලැබී ඉක්ම යන්නේය. එබැවින් ඒ අවස්ථාව පැමිණි කල්ලිහි වැටහෙන අරමුණු නම්වලින් සිහිකරන්නට උත්සාහ නොකොට ජලාසයකට වැසි වසනා කල්හි ජලය මතියෙහි බොහෝ දියබවුලු නැගනග දිදිමිදී යන සැටි එ දෙෙස සිහියෙන් බලාඉන්නා කෙනෙකුට පෙනෙන් නාක්මෙන් දැනෙන් නාක්මෙන් මතු මතුවී එන අරමුණු සමූහයම නමින් සිහිකිරීමක් නැතිව දැන්න හැටියට ඒ අරමුණු වලට සිත යොමුකරගෙන විසිය යුතුය බලාගෙන ඉන්නාක් මෙන් ඒවා ගැන දැනීම පමණක් ඇතිකරගතයුතුය එසේ දැනගැනීමම ප්‍රමාණවත්්‍යය මතු මතුවී එන වැටහෙන වැටහෙන සැමදයම නමින් වේගෙන් සිහිකරන්නට ගියහොත්. පමණට වඩා වෙහෙසීමෙන් හති වැටී අමාරුවට පත් විය හැකිය. නමින් සිහිකලා හෝ වේවා නොකලා හෝ වේවා ගෝමනා කරුණු නම් වැටහෙන අරමුණු වෙන්වෙන් වශයෙන් දැනගැනීමය. ඇසින් බලා ඉන්නක්මෙන්න් වැටහෙන නාමරූපයන්ට සිත යොමුකරගෙන සිටිනා කල්හි භාවනාවෙන් නුවන දියුණු කරගෙන සිටින යෝගාවචරයාට ඒ අරමුණු වෙන්වෙන් වශයෙන් වැටහෙන්නේය නුව නැසට පෙනෙන්නේය බොහෝදේ සමූහ වශයෙන් වැටහෙන්නට පටන්ගන්නා වූ ඒ කාලයේදී සිහිකරමින් විසීම අපහසු නම් පිම්බීම් හැකිලීම් ආදී වශයෙන් සිහිය පැවැත්වීම නවත්වා සඳොරට යොමුවන අරමුණු පිළිවෙලින් සිහිකරන්නට පටන් ගත යුතුය එසේ කිරීම සතුටුදායක නොවේ නම් පළමු පරිදීම සිහිකරනු நாමරූපයන් ඇසිපිය හෙලන තරම්වත්කාලයක් නොපැවතිී ඉතා වේගෙන් එපිද එපිද බිණිවිදී යන්නේ වී නමුත් වඩාත් සිහිනුවන දියුණුුවූ පසු සරීරේහි ඉතා වේගයින් එපිද එපිද බිනිවිදී යන நாමරූපයන් උඩට සිහිය පනිින්න්නක් මෙෙන්න්ந்த ඒ ඔපදිනා නාමරූපයන් සිහිය උඩට පනිින්න්නක්මන්ந்தීම යෝගාවචරයාට සියල්ල වෙන්වෙන් වශයෙන් පහසුවෙන් දතහැකි වන්නේය. මේ තත්වයට පැමිණ කල්හි යෝගාවචරයා හට මෙතෙක් වග මේ නාමරූපයන් ඉපිදැබිද බිනිබිඳී යන බව කලින් නොපෙනනේය. නාමරූපයන් කොතෙක් වේගයෙන් ඉපිද බිඳිමිදී යතත් දැන්නේ සියල්ලම පෙනෙන්නේය නිදිරියට මේ නාමරෝපයන් ගැන සොයන්නට දෙයක් නැත. දැන් කවදාවත් නොවූ තරමට සිහිනුවන දවුණ වී ඇත්තේය යනාදී කල්පනාවල් ඇතිවිය හැකිය. ඒ විදර්ශනා ඥාන තේජසින් අල්ප වූ හෝ මහත්වූ හෝ ආලෝකයක් ද යෝගාවචරයාට ඇතිවිය හැකිය. එන අරමුණු නොයික්මවා සිහිකළ හැකි දැකිය හැකි බව ගැන යෝගාවචරයාහට මහත් ප්‍රීතියක් ද ඇතිවිය හැකිය. ඒ ප්‍රීති වේගය නිසා ලොමු ඩැහැ ගැනීම වෙවලීම කඳුළු ගැලීම්ද සිදුුවිය හැකිය. තොටිල්ලක තබා පදවන කලකමන් සිතකය දෙකටම මහත් සුවයක්ද ඇතිවිය හැකිය. සිතකය දෙෙහි මහත් සංසිදී මට්ද ඇතිවිය හැකිය. බලවත් සනීපය හා සංසිදීම සමහර විට යෝගාවචරයාට සිහිසන් නැතිවීයාමක් සේද, කලාන්තවීමක් සේද දැනිය හැකිය. පස්සද්ධයේ බලයෙන් සතර ඉරියවහිදීම මහත්සුවයක් දැනෙන්නට පුළුවන. බලවත් වූ ලහුතා ආදිය නිසා සිත කය දෙකේම මහත් සැහැල්ලු බවක් දැනෙන්නට ද විය හැකිය. සිතකය දෙකෙහි ඉතා මරුදු භවක්ද දැනෙන්නට විය හැකිය. භාවනාවෙන් දියුණු ඒ ලහුතා මුදුතාවන් නිසා එක් කිරියව්වකින් බොහෝ කල් භාවනාවහි යෙදුනේද යෝගාවචරයා හට රත්වීම් ඉරිවැටීම් නර තදවීම් ආදී අපහසුකම් ඇති නොවන්නේය. පිළිවෙලින් සිහිකළයුතු අරමුණු ලැබීමෙන් ඉතා පහසුවෙන් සිහිය පැවැත් වියහැකි වන්නේය. සිත ඉතා රිජුවී පාපය අප්‍රිය වන්නේය බලවත් ශ්‍රද්ධාව නිසා සිතෙහි මහත් පැහැදීමක් ඇතිවෙයි. සමහර අවස්ථාවක සිහිකරන අරමුණක් නැතිව පහන් වූ සිත පමණක් බොහෝ වේලා පවතින්නේය. බුදුරජාණන් වහන්සේ සියල්ල දත් බව සැබෑමය. මේ නාමරූපයෝ අනිත්‍යයෝය, දුකයෝය, අනාත්මයෝය යැකීම සැබෑමය යනාදියෙන් යෝගාවචරයාට විිනිශ්චිය බැසගන්නේය සිහිකරමින් ඉන්නා අතරම කල්පනාවීමෙන් නාමරූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය පිරිසිදු ලෙස වැටහි විිනිශ්චයට බැසගන්නේය. අනුන්ට අනුශාසනා කිරීමේ අනුන් ප්‍රතිපත්තියෙහි යෙදවීමේ අදහසද යෝගාවචරයා හට තදින් ඇතිවිය හැකිය. ඉතා මහන්සි නොගෙන අලස බවකදුු නැතිව භාවනාවෙහි යෙදියහැකි පරිදි යෝගාවචරයාගේ වීරියද සමත්වෙන් පවත්නට වන්නේය උත්සාහයක් නැතිමවාගේ සංස්කාරයන් හොඳින් වැටහෙන්නට වීමෙන් විදර්ශනා උපේක්ෂාවද ඇතිවන්නේය. ඊට පෙර කිසි කලක ඇති නොවූ තරමට මහත් ප්‍රීතියක් ද යෝගාවචරයාට ඇතිවියහැකිිය ඒ නිසා තමාගේ තතු තමාට සිදුවූදේ අන්්‍යන්ට කීමේ ආසාවත් යෝගාවචරයාට ඇතිවිය හැකිය. තමාට ඇති වූ ආලෝකඥාන ප්‍රීතීන් ගැන ඇතිවන ඇල්ම ව විදර්ශනා නිකාන්තියද යෝගාවචරයාට ඇතිවිය හැකිය. ඒ නිසා තමා කරගෙන යන භාවනාව ගැන තද ඇල්මක්ද ඇතිවෙයි. විශේෂයෙන් පහළ වන ආලෝකාදිය ගැන සතුටු වී ඒවාගෙන සිතමින් කාලය ගත නොකළ යුතුය ආලෝකාදිය පහළ වෙතොත් ඒ සෑම් අවස්ථාවේ දීම ආලෝකයක් ආලෝකයක් යනාදියෙන් සිහි කිරීමෙන් එය නැති කරගත යුතුය ප්‍රීතියක් කඇතිවුවහොත් ප්‍රීතියක් ප්‍රීතියක් කියා සිහි කරනු සනීපයක් ඇතිව්වහොත් සනීපයක් සනීපයක් යැයි සිහිකරනු වැටිහීමක් ඇතිව්වහොත් වැටහීමක් යැයි කියා සිහි කරනු ශවද්ධාවක් ඇතිවවහොත් ශවද්ධාවක් යැයි සිහි කරනු විශේෂයේ නැතිවන සෑම දෙයක්ම ඒදේ නැතිවනතුරු සිහි කරනු ආලෝකාදිය ඇති වූ විට සිහිකිරීමම් අමතකවි එ ආස්වාධනය කරමින් සිටිය හැකිය. සිහිකලේද සමහර විට එය සතුට හා මිශ්්‍රවී පැවතිය හැකිය එසේ වුවෝහොත් එය ඉක්මනින් නැති නොවී පැවතිය හැකිය. ආලෝකාදිය නිතර මුණගැසී පලපපුරුද්ද ඇත්තා වූ යෝගාවචරයාට ඒවා ඉක්මනින් නැතිකරගත හැකිය තඳින් ආලෝකය පහළ වූසක් සමහරුන්ට බොහු වේලා සිහිකළේද එ නැති නොවී පැවතිය හැකිය එසේ වොහොත් ආලෝකය සිහිකිරීම් නවත්වා එය ගැන නොසලකාහැර සරීරෙහි හා සිතෙහි මතුමතු වී එන දේ පමණක් සැලකිෙල්ලෙන් සිහිකරන්නට පටන් ගත යුතුය ආලෝකය ඇත්තේද කියාවත් සිතානු බලනු එසේ කළහොත් නැවතත් මතුවී ආහැකිය. ආලෝකය පමණක් නොව සමාධිය බලවත් වූ පසු කවරකට වුවද සිත තඳින් ඇදී ගියහොත් ඒදය පෙනෙන්නට පටන් ගතහැ කියිය එබැවින් සමාධිය දියුණු වූ යෝගාවචරයන් විසින් සිත පරිස්සම් කරගතයුතිය. යමකට සිත නැමී ගියහොත් වහාම ඒ සිත සිහිකර නැති කරගතයුතිය සමහර යෝගාවචරයන්ට යම් කිසිවකට සිත ඇදී නොගියේද චිත්‍ර පටයක රූපෙන්නාක්මෙන් එකින්නට දිගටම නොයෙක් දේ පෙනෙන්නට විය හැකිය එසේ වුවහොත් ප පෙනෙනවා කියා පෙනීම් එකින් එකටම සිහි කරන්නට පටන් ගතයුතුය එසේ කරන කල්හි ඒ රූප පෙනීම නැතිවී යනු ඇත සත්‍ය වශයෙන් නැති ආලෝක ආදිය ගැන කල්පනා කිරීමෙන් විසීම, විදශනා භාවනා මාර්ගය නොවෙයි. ඒ ඒ දෙය දැනන හැටියට සිහි කිරීමම භාවනා මාර්ගයයි. ඒ බව තේරුම් ගෙන සිතකය දෙකෙහි මතු මතුවී එන පරමාර්ථ වශයෙන් ඇති නාමරූපයන් සිහිකරමින් විසීමෙන් යානය වඩවඩා දියුණු තියුණු වී සිහිකරන නාමරූප, වඩ වඩා පැහැදිලි වන්නේය නිතරම සිදුවන නාමරෝප පහලවීම් අතුරු දහන්වීම් පැහැදිලිලෙස දැනෙන්නට වන්නේය නාමරෝප ඒ ඒ තැන්වල හටගෙන ඒ ඒ තැනම බිඳී අනු දැනෙන්නට වන්නේය පළමු පළමු හටගන්නා නාමරූප පසු පසු හටගන්නා නාමරෝපයන් හා සම්බන්ධයක් නැතිව වවෙන් වශයෙන්ම බිඳිමිඳී යනු පෙනෙන්නට වන්නේය. එකල්හි සෑම සිහිකිරීම පාසාම එපිද බිඳී යන ඒ නාමරූප අනිත්‍යයිද දුක්්‍යයිද අනාත්මයයිද පෙනෙන්නට වන්නේය. මේ කාලය පැමිණ කල්හි මේ නාමරූපයන්ගේ හැටි මෙසේමය. මේවා කොපමන සිහිකලත් කොපමන හිතුවත් ීට වඩා අමුත්තක් දැනගන්නට මේවායේ නැතය යැයි සිහිකිරීම නවත්තන්නට යෝගාවචරයාට සිත්විය හැකිය සමහරවිට සිහිකිරීම ඉබේම නවතින්නටත් පුළුවන එහෙත් එසේ සිතා සිහිකිරීම නොනවත් වනු වීරය වඩා දැඩිකරගෙන මේ කාලයේදී පෙරටත් වැඩියෙන් සිහිකිරීම පැවැත්විය යුතුය භාවනාඥානය තවදුරුට දියුණු වූ කල්හි සිහිකරන අරමුණුුවල පටන් ගැනීම හෙවත් ඉපදීම පිළිබඳ දැනීම අඩුවන්නට වෙයි. ඒ ඒ නාමරූපයන්ගේ අභහවක් ප්‍රාප්තිය බිදීයාම, නැතිවයාමම අධිකව පෙනෙන්නට වන්නේය. ක්‍රමයෙන් නාමරූපයන්ගේ හටගැනීම සිතට නොපමින බිදීමම පෙනෙන්නට හෙවත් සිතට පැමිණීමට පටන් ගනී. හටගැනීමට වඩා බිඳීමම ඉක්මන් වන්නාට්මෙන් වැටහෙන්නට වන්නේය. සිහිකරන සිත් බිදිවිඳී අභවාප්‍රාප්ත වනු පෙනෙන්නට වන්නේය. පිම්බීම සිහිකරන කල්හි පිම්බීම අභාවා පාප්තවීමත් සිහිකරන සිත අභහව ප්‍රාප්තවීමත් පිළිවෙලින් වැටහෙන්නට වන්නේය හැකිලීම සිහිකරන කල් හීද හැකිලීම් ක්‍රියාව අභාවේටයාමත්. සිහිකළ සිත අභාවේටයාමත් වැටහෙන්නට වන්නේය. එසවීම් පාත්කිරීම් එහා මෙහා කිරීම් සිහිකිරීමේ දීද ඒ කායක ක්‍රියාහා සිහිකරන සිත් පිළිවලින් අභහාප්‍රාත්ථ වනු දැනෙන්නට වන්නේය. සමහර යෝගාවචරයන්ට කායික ක්‍රියාවය සිහිකරන සිතය, ඒ දෙකෙහි බිඳීමය දක්නා සිතය යන තුනෙහිම බිඳීම පිළිවෙලින් පෙනෙන්නට වන්නේය. කායික ක්‍රියාවේ හා සිහිකරන සිතේ අභාව ප්‍රාප්තිය වැටහේ නම් එයම ප්‍රමාණ වෙයි. අරමුණු හා සිහිකරන සිත්, බිඳිබිඳී අභහවප්‍රාප්තවීම නිතරම පෙනන පරිදි, සිහිනුවන පිරිසිදු වූ පසු ඳ අත් පා හිස්ආදී සංස්කාර නිමිතියන් වූ ගන ප්‍ර්ඥප්තීන් හෙවත් වස්තුූන් සිතට නොපෙනෙන්නට වනු ඇත. කලින් කඳ හැටියට අත්පා හැටියට පෙනනු රූපයන් බිඳිබිඳී යන ස්ොභාවයන් හැටියට පෙනෙන්නට වනු ඇත. මේ කාලය පැමිණ පසු යෝගාවචරයාගේ සිහිනුවන දෙක බිඳීම ශයවීම අරමුණු කරමින්ම පවත්වන්නට වන්නේය. සත්වයාගේ සිත්වලට පොරුද්ධ ඇත්තේ සංස්කාර නිමිත්තයන් වූ ලොකු ලොකු වස්තවන් අරමුණු කිරීමටය. යෝගාවචරයාගේ සිත මෙතෙක්කල් පැවැත්තේ ද ඒවාම අරමුණු කරමින්ය. දැන් ඔහුගේ සිතට අරමුණු කිරීමට ලැබී ඇති ඳෙන නැතිවන ස්වභාවය සංස්කාර නිමිතිසේ සිතට හොඳින් හසුවන ඕධාරික දෙයක් නොවේ. එබැවින් මේ කාලයේදී යෝගාවචරයාට හොඳින් හසු නොවන දෙයක පවත්නා වූ තමාගේ සිත මනාකොට අරමුණෙහි නොපිහිටා විසිර පවත්නාක් මෙන්ද දුබලවී තිබෙන්න්නාක් මෙන්ද වැටහිය හැකිය. මුලා නොවී තත්ත්වයට පැමිණීම පෙරිහීමක් නොව දියුණුවක් බව යෝගාවචරයා විසින් තේරුම් ගතයුතුය. භාවනා ඥානය දියුණුවන්නට කලින් යෝගාව්චරයා හට තෙනෙන ඇසෙන හැපෙන අවස්ථාවන්හිදී සිතට පළමුුවෙන් එන්නේ අළමුුවෙන් වැටහෙන්නේ සංස්ථාන ප්‍රඥඥප්තීන්ය ඥානය දියුණුවූ පසු මොන ගැසන අරමුණු සම්බන්ධයෙන් පළමුුවෙන් සිතට වැටහෙන්නේ බිදෙන අදුුරුදහන් වන ස්වභාවයය. පළමුවෙන් පහළවන්නේ බිඳීම දක්නා ඥානයයි. අරමුණුවල සටහන වූ ප්‍රඥ්ඥප්තිය වැටහෙන්නේ ඒ ගැන කල්පනා කළහොත්තිය. ඒ ගැන කල්පනා නොකොට සිහිකිරීම පමණක් කරගෙන ඇතහොත් යෝගාවචරයාගේ සිත මාර්ථ ස්වභාවයන්ගේ ශයවී යාමහිම පවතින්නේය ප්‍රඥප්තිය මතුවී පෙනතොහොත් පරමාර්ථය නොපෙනීමත් පරමාර්තය මතුවී පෙනතොහොත් ප්‍රඥපතිය නොපෙනීමත් ස්වභාව ධර්මයය සිහිකිරීම වඩාත් පිරිසිදු වූ පසු සිහිකිරීම් එකනෙක දුර වන්නාක් මෙන් එක් දෙයක් සිහිකොට අනිකක් සිහිකරන්නට වැඩිකාලයක් ගතවන්නක් මෙන් සිහිකිරීම් දෙකක අතර දික්කාලයක් ඇතුවාක් මෙන් යෝගාවච්චරයාට වැටහෙන්න්නට පුළුවන. එසේ වැටහෙන්නට වන්නේ දැනීම පිරිසිුදුුවීමෙන් පූර්වපර වීති අතර උපදිනා, බවාංගසිත් පිළිබඳවද ම හැගීමක් ඇතිවීම නිසාය හකුළුවමි දිගු කරමි ඉදිරියට ගෙන යමි යනාදියෙන් ඒ කායික ක්‍රියා සිහිකිරීම සම්බන්ධයෙන් උපදිනා සිත් සිහිකරනකාල්හි කායික ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපන් චිත්තයන්ගේ වේගය සංසිදීයාමෙන් ඉක්මනින් එසවීම් පහත්කිරින් දිය සිදු කරන්නට නුපුළුවන් විය හැකිය. එසේ සිදුවන්නේත් භාවනාව දියුණුවීමෙන්සිහිකරන සිත එක්මණ නැතිවීම නිසාය. කලින් අතක් ඔසවමිය යන සිත පහළ වී එහි වේගෙන් අත ඉහලයන්නට පටන්ගන්නට කලින් ඒ සිත සිහිකිරීමට යෝගාවච්චරයා සමත් නොවෙයි දැ යෝගාවචරයාගේ සිහිනුවන පෙරට වඩා දියුණු ඇතිබැවින් ඔසවමි යන සිත එපෙදෙනු සමගමවාගේ එය සිහිකිරීමට සමත්වෙයි. එසවීම පමාවන්නේ සිහිකරන සිත නිසා ඔස වන සිතේ වේගේ සංසිඳී යන බැවිනි. සිහිකිරීමෙන් කටවිතුවලට බාධාවන අවස්ථාවක් බුවහොත් කායික ක්‍රියාගැන ඇතිවනසිත් සිහි නොකොට සදරට එළඹෙන නාමරූපයන් සිහිකරනු හැකිලෙනවා පිම්බෙනවා වාඩිවෙනවා නැගිටිනවා යනාදීෙන් සිරිත් පරිදි සිහිකිරීමෙන් සිහිකිරීමේ වේගේ වැඩි වූ කල්හි සරීරේ ඒ ඒ තැන පැතිර ඇතිවන්නා වූ ගැටීම් සෙලවීම් ආදිය හා පෙනීම් ඇසීම් ආදියද සිදුවන සිදුවන හැටියට හැපෙනවා සෙලවෙනවා කසනවා යනාදියෙන් සිහිකරන්නට පටන් ගතයුතුය. එසේ කරන කල්හි සිහිකිරීම් එකිනෙකට ඇත්වන්නට හෝ වේනම් සිත වික්ෂිප්ත හෝ වේනම්. වේසහෝ වැඩිවේනම්, සිරිත් පරිදි ඉම්බීම් හැකිලීම් ආදිය සිහිකරන්නට පටන් ගතයුතුය. එසේ කොට සිත වේගවත් වූ කල්හි නැවතමුළු සරීරයේම ඒ ඒ තැන වන. ගැටීම් ආදිය හා දැකීම් ඇසීම් ආදිය සිහිකරනු. මෙසේ වරින්වර මාරුවෙන් මාරුවට සිහිකිරීම පවත්වනු. සිහිකිරීමේ පිළිවෙලක් තබා නොගෙන හසුවන හසුවන හැමදයම සිහිකළ හැකි වූ කල්හි විශේෂ උත්සාහයකෙන් සිහි නොකලේද ඇසන ඇසෙන සියල්ල එකනෙකට සම්බන්ධ නොවී වෙන්වෙන් වශයෙන්ම නැතිවී යන හැටි දැනෙන්නට වන්නේය. පෙනෙන පෙනෙන සියල්ලත් උතුරන බත්සැලියක පෙන බිදෙන්න්නක් මෙන් බිඳිමිදී පවත්නා බවද දැනු ඇත. ඒ දැනුම සත්‍ය දර්ශනයයි. මේ අවස්ථාව පැමිණ කල්හි ඇතැම් යෝගාවචරයන්ට සියල්ල පෙනපිඩුසේ සැලවමින් තිබෙන්නාක් මෙෙන් දැනෙන්න්නටද වියහැකිය. ඇසේ දොසක් හෝ ලාන්තයක් හෝ ඇතිවී ඇතේ යැයි සිතෙන්නටද පුළුවන. ඒ ආබාදයක් නොව එක දෙක පළමු දැකීම් හා පසුදැකීම් වෙන්වෙන් වැටහීම නිසා ස්වභාවෙන්ම ඇතිවන්නකි එක් දෙයක් එක් ආකාරයකින් බොහෝ වේලාවක් පෙනෙන් නාටමෙන් හැඟන්නේ බොහෝසිත් ඒකා බද්ධව ඇතිවූවාක් මෙ වැරදි ලෙස දැනෙන කල්හිය. මේ අවස්ථාවේදී පිරිස්තුලෙස නොපෙනෙන්න්නක් මෙන් හැගෙන්නේ චක්කුවිඤ්ඥාන වීති හෙවත් දැකීම් වෙන්වෙන්ව වැටහීම නිසාය. මේ කාලයේදී යෝගාවචරයා සිහිකිරීම නවත්වන්නට අදහස් කළේද. නාමරූප සං්‍යාත සංස්කාර ඔහුට නොනවතීම වැටහෙන්නේය යෝගාවචරයාගේ සිහියද ඒ සංස්කාරයන් කෙරෙහිම පවතින්නේය එබැවින් නිදාගත්තේ වී නමුත් නිந்த නොගොස් රෑදාාවල් දෙකම ඔහුට ආලෝකොවත්ව පවතින්නේය නිින්ந்த නොයාම නිසා බිය නොිය යුතුය එයින් යෝගාවචරයා හට රෝගආදිය හට ගැනීමෙන් යම්කිසි කර්දරයක් නොවන්නේය. නොපසු බැස සිහිකිරීම දිගටම කරගෙන යනු. කල් යත් යත්ම සිහිකරන සිත අරමුණ තුළට වැදගන්නාක් මෙෙන් දැනනැට වනු ඇත. වැටහෙන අරමුණු සිහිකරන සිප් නිතරම බිනිමිදී යන හැටිී හොඳින්ම පෙනෙනු කල්හි මේ සංස්කාරයෝ ඇසිපිය හෙළෙන කාලය තරම්වත් නොපවත්නාහ නොදැන ගත්තේ වී නමුත් මේ සංස්කාරයන් පෙරත් මෙසේම බිඳිමිඳී යන්නට ඇත. අනාගතෙහි ඇතිවන සංස්කාරයන්ද මෙසේම බිඳී යනු ඇත යන කල්පනාව යෝගාවචරයාට ඇතිවිය හැකිය එබඳු කල්පනාවක් ඇතිවුවහොත් අනිකුත් සංස්කාරයන් සේම එත් සිහිකරනු. එමෙන්ම මේ සංස්කාරයන් සිහිකරමින් වෙසෙන අතර සංස්කාරයන්ගේ භයනකත්වේ ගැනද කල්පනා ඇතිවිය හැකය. සත්වයන්ට සතුටින් විසිය හැක්කේ සංස්කාරයන් මෙසේ බිනිමිඳී යන බව නොදක්නා නිසාය. දිගටම බිඳමිදීයාම දක්නා කල්හි ඇතිවන්නේ සංස්කාරයන් නිසා බියකි. සංස්කාරයන් බිඳන විඳන සෑම අවස්ථාවකම මැරිය හැකි අවස්ථාය. මේ භවයහි කලින් නැතිවූ සංස්කාරයෝද භියවිය යුත්තෝය නැවතීමක් නැතිව මෙසේ බිලිවිධී යන සංස්කාරයන් නැවත ඇතිවීමත් දියකි ද්‍රවියක් සටහනක් සත්‍ය වශයෙන්ම නැතිව ඇතිහැටියට පෙනීමත් භයානක දෙයකි විිදයන මේ සංස්කාරයන් බිදෙන්න්නට නොදී පවත්වන්නට උත්සාහ කරමින් කල්්‍යවන්නට වීමත් බියකි නැවත භවයක උපන්නත් ලැබෙන්නේ මෙසේම බිඳෙන සංස්කාරයන් බැවින් නැවත උපදින්නට වීමත් බියකි ජරා්‍යධී මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්්‍යයන් ඇතිවීමද යනාදිය සංස්කාරයන්ගේ බයානකත්වය පිළිබඳ යෝගාවචරයන්ට ඇතිවිය හැකි කල්පනාය ඒ කල්පනාද ඇතිව්වහොත් ඉක්ම යා නොදී සිහි කළ යුතුය සංස්කාරයන් බයවශයෙන් දුටුකල්හි මේ ලෝකයහි පිහිට කරගත යුතු දෙයක් සතුටුුවිය යුතු දෙයක් නැතයයි යෝගාවචරයාගේ සිත දුබල වූ වක්සේ විය හැකිය. සංස්කාරයන් විඳිවිධී යාම ගැන යෝගාවචරයා වියවී ඉන්නක් මෙන් වියහැකිය. සංස්කාරයන් විධීම ගැන යෝගාවචරයාගේ සිත තැවන්නක් මෙන් ද වියහැකිය. යෝගාවචරයාගේ සිතෙහි මේ කාලයේ ද ප්‍රීතියක් ඇති නොවෙේ. එය සංස්කාරයන් බය වශය දුටුකල්හි ඇතිවන, උපේක්ෂක ස්වභාවයකි බයවශය නැතිවූ කල්පනා වල්ද සිහිකොට දැනෙන දැන්න සංස්කාරයන් සිහිකරමින් ඉන්නා කල්හි සිතහි දුබලගතිය බියගතිය සතුටක් නැතිගතිය දුරුුවී යනු ඇත මතුවී එන සංස්කාරයන් සිහි නොකොට සංස්කාරයන්ගේ බයානකත්වය ගැන අධිකව කල්පනා කළහොත් දෝම්නස ඇතිවී සැබෑ බයම ඇතිවේ හැකිය. එ විදර්ශනා ඥානයක් නොවෙයි එබැවින් දෝමනස්සය වූ ස්වභාවික බිය නොවනු පිණිස, සංස්කාරය නික්මයන්නට නොදී සිහි කිරීම පැවැත්විය යුතුය. තවද සංස්කාරයන් සිහිකරන අතර ඒවායේ දොස්කැනද්ද කල්පනා ඇතිවිය හැකිය. නැවැත්මක් නැතිව නිරන්තරයෙන් විිඳමිඳී යාමත් නාමරූපයන්ගේ නපුරකි මෙතෙක් මේ නාමරූප පරම්පරාව දිරමින් පිඳෙමින් පැවතආ බවත් නපුරකි ඉදිරියට අවසානයක් නොපිෙනෙන පරිදිී මෙසේ දිරමින් බිඳමින් නාමරූප පරම්පරාව පැවතීමත් නපුරකි මේ නාමරූපයන් සත්වයන් පුද්ගලයන් නොවී අත්පා ආදී වස්තු නොවී සත්වයන් ලෙස පුද්ගලයන් ලෙස ද්‍රවියන් ලෙස තෙරෙන පරිදි ඇතිවන බවද නපුරකි. සැපවත් වන්නටත් නාමරූපයන් හොඳ තත්ත්වයට පමුණවා ගැනීමටත් නිතර වෙහෙසන්නට වන බවත් නපුරකි. මතු භවේහි උපදින්නට සිදුවීමත් නපුරකි. දිරීමට රෝගයට මරණයට සෝකයට නැවත නැවත පත්වන්නට වීමත් නපුරකි යනා අදිය යෝගාවචරයාට ඇතිවිය හැකි කල්පනාය. එබඳු කල්පනා ඇතිව්ුවහොත් ඒවාද සිහිකරනු. මේ කාලයේදී සිහිකරනු ලබන නාමරූපහා ඒවා සිහිකරන සිද්ධ යන සියල්ලම ඉතා ලාමකදේ හැටියට වටිනාකමක් නැතිදේ හැටියට. වැඩකට නැතිදේ හැටියට වැටහෙනු ඇත. උපදින උපදින හැම සංස්කාරයක්ම, පිකුල් කළේතුදේ හැටියට වැටහෙනු ඇත. මුළු සරීරයම දිරා කුණුවී ඇතියක් ලෙසද සමහරවිට වැටහෙනු ඇත. මේ කාලයේදී උපදින උපදින පිළිවෙලින් නාමරූපයන් සිහිකරතත් යෝගාවචරයාගේ සිත නාමරෝපයන් ගැන සතුටක් නැතිවම පවතින්නේය. සිහිකරන සෑම වාරයකදීම නාමරූපයන්ගේ බිඳීම යෝගාවචරයාට පෙනීමෙන් දැනීම හොඳ වී ඇතද පෙරසේ නාමරූප සිහිකිරීම ගැන ඔහුට උනන්දුවක් ඇති නොවෙේ. ඔහුගේ සිත සංස්කාරයන් ගැන කලිකරණු ස්වභාවයක් යුක්ත වෙයි. සංස්කාරයන් සිහිකිරීමට නොකැමති බවක් අලස බවක් වැනි ගතියක් යෝගාවචරයාගේ සිතට ඇති වෙයි. එහෙත් ඔහුට සිහිකිරීම නොනැවැත්වී හැකිය. ඒේ, කලකිරුණු ස්වභාවයෙන්ම සංස්කාරයන් සිහිකරයි. දැන් ඔහු සංස්කාරයන් සිහිකරන්නේ මඩපාරග යන්නෙකු ලෙසිනි මඩපාරකින් යායුතු කරුණක් ඇති වූ තැනැත්තේ නොගොස් බැරිනිසා යාමට අන්මගක් නැති නිසා පිලුකලියෙන්ුවෝද ඒ මගයයි එමෙන් යෝගාවචරයා සංස්කාරයන් ගැන කලකිරී සිටින්නේද සිත පිහිටුවා ගැනීමට අනෙකක් නැති බැවින් සංස්කාරයන්ම සිහිකරමින් වෙසෙයි ඔහුට මිනිස්ලොව ගැන බැලුවත් පෙනෙන්නේ පිදිවිඳී පවත්නා නාමරූප පරම්පරාවකි දෙව්ලොව බඹලොව ගැන බැලුවත් පෙනෙන්නේ බිදිබිධී පවත්නා නාමරූප පරම්පරාවල්මය ඔහුට කවර භාවයක් ගැනවත් සතුට කඇති නොවෙයි. සංස්කාරයන් කෙරෙහි කලකිරී සිටි නිසා යෝගාවචරයාගේ සිත දැන් සහිකරන සංස්කාරයන් අරමුණු කොට පවත්නේ බන්ධනයකට හසුුවී කඩාගැනීම පිණිස මුළු වෙරින්ම අදිින ගුළු ගනිකුගේ විලාසේනිි. යෝගාවචරයාටද ඒ බව වැටහෙනු ඇත. ඔහුට පැෙනීම්, ඇසීම්, හැපීම්, කල්පනාකිරීම්, වාඩිවීම්, නැගිටීම් එසවීම් පහත් කිරීම් හැකිලවීම් දිගු කිරීම් සිහි කිරීම් යනාදී සියල්ලම නැති නම්, සියල්ලෙන්ම වෙන්විය හැකිනම් සියල්ලම හැර දැමිය හැකිනම්. එයම හොඳය. ඒවා නැති තැනකට පැමිණිය හැකිනම් එයම හොඳ යැයි කල්පනාවිය හැකිය. එවැනි කල්පනාව කැතිවූ කල්හි ඉක්මන්නට යන්නට නොදී එයද සිහිකරනු මේ නාමරූපයන් බැහැර කරන්නේ කෙසේ ද මේවායින් මිදිය හැක්කේ කෙසේ ද මේ සිහිකරමින් සිටියීමම නම් කොුණු ගොඩක් ඇවිස්සීමක් වැනිය මේවා සිහි නොකොට හැරීමම යහපත්තිය යනාදී කල්පනාද ඇතිවිය හැකිය ඇතිවෝහොත් ඒවාත් සිහිකරනු කියලද පරිදි කල්පනා කොට සමහර විට යෝගාවච්චරයා නාවරූප සිහිකිරීම නවත්වයි. එහෙත් පනීම්, ඇසීම්, දැකීම්, පිම්බීම්, හැකිලීම්, වාඩිවීම්, වක්කිරීම්, දිගුකිරීම් කල්පනාකිරීම් ආදී වසයෙන් නාවරූප පහලවීම නොනැවති සිදුවයි. කලින් කල විදර්ශනා බලවේගිය ඇතිබැවින් යෝගාච්චරයා ඒවා නොදනීද නොතිබෙයි. යෝගාවචරයා නාමරෝපයන් සිහිකරන්නට නොකැමැත්තේ වී නමුත් නාමරූප පිළිබඳ දැනීම ඉබේම ඇතිවන නිසා ඔහුට මෙබදු කල්පනාවක් වෙයි. සිහි නොකරන කල්හිීද මේ නාමරූප සිරිත්පරිදිී ඇතිවන්නේමය. දැනගැනීමට නොකැමැතිවුවොත් ඒවා දැනෙන්නේමය. එබැවි සිහි නොකරහැරිය පමණින් මේ නාමරූපයන් අත්හැරිය නොහැකිය. සංස්කාරයන්ගේ නිරෝධය වූ නිර්වාණය දැකිය හැකි වන්නේ සංස්කාරයන්ම නැවත නැවත සිහිකොට ඒවායේ අනිත්‍ය දුක්ख අනාත්මතාවය අවබෝධ කර ගැනීමෙන් මය. නිදහසක් ලැබිය හැකේ එකල් හිය මෙසේ කල්පනාවීමෙන් යෝගාවචරයා නැවතත් සංස්කාර සිහිකෙරී මෙහිම යෙදෙන්නේය. මෙබඳු කල්පනා ඇතිවීමටත් යෝගාවචරයා විසින් විදර්ශනා ඥාන ගැන කලින් දැන ස්තිබිය යුතුය. මේ කාලයේ නාමරූපයන් සිහිකරමෙන් ඉන්නා කල්හි ඉවසීමට අපහසු බොහෝ දුක්කවේදනා දැනෙන්නට විය හැකය. එසේ වන්නේ දුක්खथෝ, රෝගතෝ. ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ යනාදියෙන් දැක්වෙන පරිදි පංචස්කන්දය දුක්ख පිණ්ඩයක් රෝගයක් ගඩුවක් ඇගේ ඇනී තිබෙන හුලක් සේ දුක්ඛ ලක්ෂණ හොඳින්ම ප්‍රකටවීම නිසාය මේ කාලයේදී භාවනාව තදින් අමිහිරිවනු ඇත ගැන නොකල කිරෙනු. මේ කාලයේද තද දුක්කවේදනාවන් වැටහෙන්නට නොවූයේද හතනිසාකාර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අතුරෙන් යම්කිසි ලක්ෂණයක් හැම සිහිකිරීමක් පාසාම යෝගාවචරයාට ප්‍රකට වනු ඇත. වික්ෂිත්තවීමක් නැතිව ලක්ෂණ ප්‍රකට වන පරිදි නාමරූපයන් විෂයහි සිහිනුවන මැනවි පවත් වන්නේ වී නමුත් මේ කාලයේදී යෝගාවචරයාට සිහිනුවන හොඳින් නොපවතින්නක් මෙන් වැටහිය හැකිය. සිහිකරන සිත අරමුණට දුරින් පවත්නාක් මෙන් අරමුණහා හොඳින් සම්බන්ධ නොවන්නාක් මෙන් වැටහිය හැකිය. භාවනාව මැනවින් සිදු නොවන්නාක් මෙන් වැටහිය හැකිය. එසේ වැටහෙන්නේ යෝගාවචරයා කෙරෙහි ඇති සංස්කාරයන්ගේ නිත්‍යාදී ලක්ෂණය හොඳින්ම දැකගැනීමේ අබිලාසය නිසාය භාවනාව හොඳින් සිදු නොවනාක්්මෙන් වැටහීම නිසාම යෝගාවච්චරයාට නිතර ඉරිය් වෙනස් කරන්නට සිත්වෙේ. වාඩිවී භාවනා කරන කල්හි එය හරි නැත කියා සක්මන් කරන්නට සිතේ නැවත සක්මන් නොමනවයයි සිතා වාඩිවෙන්නට සිතේ එයත් නොමනායයි සිතා වැතිරෙයි ඒ මේ අතට නිතර හැරෙ ඉන්නා තැන වෙනස් කරයි සරීරාවයාව නිතර සකස් කරයි කවර ආකාරයකින්වත් ඔහුට වැඩිවේලාවක් භාවනාවී යෙදෙන්න්නට නුපුළුවන් වෙයි. යෝගාවචරයාට මේ ස්වභාවය ඇතිවී තිබීම පිරිහීමක් නොව දියුණුවකි වි ඒ ගැන නොකල කිරෙනු මෙය සංස්කාරයන් හි ආස්වාදයක් නැති බව හරියට දැනගැනීම නිසාත් සංස්කාර උපෙක්ෂාඥානය තවම නොලබූ නිසාත් සිදුවන්නකි මේ කාලේදී වඩවඩා ඉරියව් වෙනස් කරන්නට නොගොස් හැකිතා කල් එක් එෙක් ඉරියව්වකින්ම භාවනා කරනු එසේ කරන කල්හි ක්‍රමයෙන් සිත පැහැදී කරදර දුරුවනු ඇත. සංස්කාරයන්ගේ හොඳ නරක විභාගය ගැන වි්‍යවෘත්ත නොවී උපේක්ෂක වියහැකි ඥානය දියුණු වූ පසු සිහිකරන සිත ඉතා පිරිසිදුවෙයි ආලෝකමත් වෙයි ඉතාම් රුදුද වෙයි සංස්කාරය නිබේම දැනිදැනී එන්නක්සේ යෝගාවචරයාට වැටහේ කාලය වන විට යෝගාවචරයාගේ සිතට ඉතා සිවම්වූනාමරූප පවා උත්සාහයක් නොකොටම දැනෙන්නට වෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන්ද අමුතුුවෙන් මෙනෙහි නොකරම පෙනෙන්නට වෙයි. සරීරයේ ඇතිවන කුඩාකුඩා ගැටීම් සිහිකරමින් ඉන්න කල්හි සරීරයක් ඇතිබවද නොදනී ගැටීම් සමෝහයක් පමණක් දැනෙන්න්නට වෙයි ඒ දැනගන්නා සිද්ධ සරීරයේ පුළුන් ගැටන කල ඇතිවන දැනීම් බඳු සියුම් දැනීම් වෙයි. සිතහා කය ඉහලට ඇදෙන්න්නාක් මෙෙන් යෝගාවචරයාට දැනෙන්නට වෙයි. සමහර අවස්ථාවලදී මුළු සරීරයම නැතිව සිත පමණක් උපදමින් බිඳෙමින් පවත්නාසේ වැටහේ. සමහර අවස්ථාවකදී ශරීරය තුළටකුඩා සිල් දියබින්දුු ඉසිනාක් මෙන් ප්‍රීතිය ඇතිවන බවද දැනු ඇත සංසිදීම වූ පස්සද්ධ ඇතිවීමද දැනෙනු ඇත අහසසේ පිරිසිදු ආලෝකයද්ද දකිනු ඇත මේ විශේෂ දර්ශනයන් නිසා පෙරසේ ඉතා මහත් ප්‍රීතියක් ඇති නොවතුදු තරමක ආස්වාදයක් තරමක ප්‍රීතියක් යෝගාවචරයාට ඇතිවෙේ ඒ ප්‍රීතියත් සිහිකරනු. ප්‍රීති පස්සද්දී ආලෝකයන්ද සිහිකරනු සිහිකිරීමෙන් ඒවා නැතිව නොයතොහොත් ඒවා මෙනෙහි නොකොට පෙරසේම මතුවන මතුවන නාමරූපයන් සිහිකරනු. එසේ සිහිකරමි නින්නාකාල්හි වැටහෙන අරමුණුහා ඒවා සිහිකරන සිත මමද නොවෙමි මාගේද නොවේය එකක්ද නොවේය අ කෙකුදේද නොවේය සංස්කාරයෝමය සංස්කාරයෝම සංස්කාරයන් සිහිකෙරෙත්ය ධනිත්‍ය කියා යෝගාවචරයාට වැටහෙනු ඇත ඉන් පසු යෝගාවචරයා හට භාවනාව ඉතා මිහිරිවනු ඇත ඔහුට කොතෙක්කල් භාවනාවහි යෙදනත් ඇතිවීමක් නොවෙයි පැය ගණනක් එක ඉරියව්වකින්ම විසුයේද ඒයි නොහොට අපහසුවක් නොදනනු ඇත. කාලය පවා ඔහුට නොදැනී යන්නේය පැකීපයක් එක් තැනක භාවනාවීය දිනකල්හිීද මද සෙලවීමකද නොවන්නේය. අත්පා ආදිය පටන් ගැනීමේදී තබාගත් පරිදීම පවතින්නේය. සමහර අවස්ථාවකදී සිත ඉතා වේගවත් වීමෙන් කුමක් සිදුවන්නට යන්නේ දැයි සැක ඇතිවිය හැකිය. සැක කරමි යැයි කියා ඒද සිහිකරනු. භාවනාව දියුණු වූයේ යැයි කල්පනා විය හැකිය. ඒද සිහිකරනු. ඥානය තිවුණුවේගෙන එන්නේ යැයි සිත්විය හැකිය. එයද සිහිකරනු. එක් බිති, සිරිත් පරිදි සිහිකිරීම පැවැත්විය යුතුය. මේ කාලයේදී උත්සාහ වැඩි නොකරනු. අඩුද නොකරනු. සමහරුන්ට මේ කාලයේදී ඇතිවන සැක, ප්‍රීති ආදිය සිහිකරන්නට නොහැකිවීමෙන් සිහිකිරීම් දුබල වී නැවතත් පහළ වැටෙන්නටද සිදවෙයි. මේ අවස්ථාවේ දැන් දැන් මඟඵල ලැබිය හැකි වෙතැයි සතුටුව මනට වඩා වීරය කිරීමෙන් වික්‍ෂිප්ත වී සමහරු නැවත පහළ වැටති. එබැවින් මේ අවස්ථාවේදී වීරය අඩු වැඩි නොකොට සංස්කාර සිහිකිරීම හොඳින් පවත්වාගෙන යයුතුය. එසේ කළහැකි වුවහොත් පළමු වරදීම සංස්කාර විරහිත ලෝකෝත්‍ර නිර්වාණධාතුව දැකිය හැකි වනු ඇත. මේ අවස්ථාවට පැමිණ කල් හි මග පල නිවන් ළඟළමග ගම ඇතැයි සිතා කලබල වී විදර්ශනාව මැනවෙන් පවත්වාගත නොහැකි වී නැවත නැවත පැමිණිතත්වයෙන් වැටති එයින් පසුබට නොවී ඉදිරියට යන්නට නැවත නැවතත් උත්සාහ කරනු මේ ඥාන ආලෝකය බලවත්වීම සඳහා සදොරටම වැටහෙන අරමුණු පිළිවෙලින් සිහිකරනු ු සරීරේහිම සැමතැනම ඇතිවන ගැටීම් හා චලනයන්ද වේදනාවන්ද සිහිකරනු. සිහිකරන සිත් ඉතා සාන්තභාවයට පැමිණ එක්තැන් වූ පසු එසේ සිතය සැමතැනම පතුරුවා සිහිකිරීම නොපැවැත් වියහැකය. සිත පතුරුවා සිහිකල යුත්තේ ඒ ශාන්තවී එක්තැන් කරගැනීම සඳහාය